එක්ක ඕන කමින් එහෙමත් නැත්නම් කම්මැලිකම නිසා රජය ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ඕන තොරතුරු පවා එක්ක ලැබිලා නැහැ. එහෙම නැත්නම් ලබා දීලා නැහැ. රාජකීය ප්‍රදේශයේ තියෙන ප්‍රශ්නයක් පිළිබඳව ජනතාව මගේ අවධානයට යොමු කරා. අපි දිගින් දිගටම උත්සාහ කරා මේ පාර දිගේ ලොකු වලක් හදාගෙන ඒකේ ලොකු වතුර පයිප් එකක් දාගෙන යනවා අඹතලේ ඉඳලා කලින් කට්ටිය අපිට කියලා තිබ්බේ පෝට් සිටි එකට කියලා. හැබැයි දැන් දැනගන්නවා ඒ කියන්නේ මාලිගා කන්දටයි ඊළඟට මහේස්පිතාලටයි සබ්සිඩි ලයින් එකක් යනවා මොර්ගස් මුල්ලේ වතුර ටැංකියට. දැන් මේක අවුරුද්දක් තිස්සේ ඉවර කරලා නැහැ කියලා. මිනිසුන්ට ජීවත් වෙන්න බෑ, කඩ කරගෙන යන්න බෑ. වහින දවස් වලට මඩ වෙලා මිනිස්සු බයිසිකල් වලින් පල්ලෙහාට වැටලා තුවාල වෙලා තියෙනවා මෙතන. ඊළඟට පායන දවස් වලට දුම්විලි ගොඩේ ඉන්න බෑ. බැරිම තැන අපි මෙතන අද මේකමත් කතා කරා. මේ ගිය සතිය මම ඇවිල්ලා රජ නිලධාරීන්ට කතා කරලා කිව්වා සතියක් දෙන්නම්, ඒ සතිය ඇතුළත අපිට කියන්න කියලා මේක ඉවර කරන ක්‍රමය. අත වශයෙන්ම අද ජල සම්පාදන මාධ්‍යයේ සිල්ව නිලධාරීන් අවශ්‍ය කට්ටිය මෙතනට ආවා. සන්තෝෂ වෙනවා ඒ වාගේ රජ නිලධාරීන් ඇවිල්ලා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න සයිට් එකට එන එක ගැන. හැබැයි මේ PRD එක, ඒ කියන්නේ පළාත් මාර්ග සංවර්ධන කට්ටිය එනවා කියලා තිබ්බට ආවේ නැහැ. මොකද මේ ජල විදුලි ජලයේ කට්ටිය කියනවා අපි මේ වැඩේ කරලා ඉවරයි, අපි බාර දීලා තියෙනවා PRD එකට මේක කාපි කරලා ඉවර කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ. පස්ස අපිට අපි හෙව්වා කතා කරන්න විදියකුත් නැහැ. අපි රොෂාන් ගුණතිලක මේ ආණ්ඩුකාරතුමා, එතුමා තමයි දැන් පළාත් ඇමති කෙනෙක් නැති නිසා බලාගන්න. එතුමාගේ තියෙන මෙතන එහා පැත්තේ මීටර් ගානක් එහා පැත්තේ එතුමා ඉන්නේ. එතුමාටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා අරගෙන එතුමාට පැහැදිලි කරාම එතුමා අපිට කිව්වේ නෑ නෑ මේ පාර බාර දීලා නෑ, ඒ නිසා කරන්න බෑ කියලා. හැබැයි අපි දන්නවා පාර බාර දීලා. එතකොට මේ රජයේ ඇතුලේ තියෙන එක් ඕනකමින් එහෙමත් නැත්නම් ඕනකමක් නැතිකමින් එහෙමත් නැත්නම් කම්මැලිකම නිසා රජය ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ඕන තොරතුරු පවා ඒවා එක්ක ලැබිලා නැහැ. එහෙම නැත්නම් ලබා දීලා නැහැ. ඉතින් ඒ නිසා අද දවසේ ඇතුළත ඒ සියලු විස්තර මේ ආණ්ඩුකාරතුමාට බාර දෙන්න අපි නියෝග කරා. ඊට පස්සේ ආණ්ඩුකාරතුමා බාරගත්තා මේ වැඩේ වහම ඉවර කරනවා කියලා. එතකොට ඒ නිසා අපි අනිත් කාරණාව තමයි අද අපි මෙතනට එනවායි කියපු නිසා ඊයේ තාරදාන පටන් ගත්තා. දැන් බලාගෙන යනවා, දැන් කාපට් දාගෙන යනවා. ඉතින් එහෙම කරනවා නම් අපි සන්තෝෂයි. විපක්ෂ මන්ත්‍රීවරයෙක්ගේ ඊීමකට වහාම කටියට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වැඩේ පටන් ගන්න. එතකොට මොර්ගස් මුල්ලේ රාජගිරිය පුද්ගලයන්ට විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්නේ ඒක තමයි. මේක පටන් ගත්තේ 2016. යහපාලන ආණ්ඩුවේ වැඩගත් පටන් ගත්ත වැඩ. අපි කොහොම හරි විපක්ෂයේ ඉඳලා හරි මේක ඉවර කරනවා. එතකොට මොර්ගස් මුල්ලේ සියලු ජනතාවට අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබෙනවා. මෙච්චර කාල මේ ප්‍රදේශයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට වතුර ලැබෙන්නේ. හරි, හැන්දෑවට වතුර නැහැ. පැය 4යි වතුර පිරෙනවා. හරි, ඉතින් මිනිසුන් නාගන්න විදියක් නැහැ, බාත්රූම් එකට යන්න විදියක් නැහැ. හරි, මේ රටේ අගනුවර. ඉතින් වැඩගත් ආරංචිය තමයි මේක ඉවර වෙච්ච ගමන් මොර්ගස් මුල්ලේ ප්‍රදේශයටත් වතුර ලැබෙනවා. අපේ ආණ්ඩුව විසින් ගිය පාර පටන් ගත්ත වැඩ ඉවර කරලා රාජකීය රාජකීය පාරේ සිදු කරන මාර්ග සංවර්ධන කටයුතු නිරීක්ෂණයට සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂිත සිල්වා මහතා අද එම ප්‍රදේශයට පැමිණියා. මෙම මාර්ගයේ වසර දෙකක පමණ කාලයක සිට අවස්ථා කිහිපයකදී කැණීම් වලට ලක් වුණා. ඒ ජල නල එළි මේ ව්‍යාපෘති හේතුවෙන් ප්‍රදේශවාසීන් පැවසුවේ අවිධිමත්ව සිදු කළ මෙම කැණීම් නිසා ඔවුන් දැඩි පීඩාවට පත්වන බවයි. මෙම තත්ත්වය විසඳීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මැදිහත් වුණේ ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධන බලධාරීන්ද සම්බන්ධ කරගනිමින්. ඒ අනුව කැණීම් අවසන් කොට මාර්ගයේ කාපට් ඇතිරීම සඳහා මේ වන විට පියවරගෙන තිබෙනවා.